තමස්ත සත්ව සංහතියට සාපේක්ෂව ඉතාමත් බලවත් මනසක් සයිතව ඉපදද මුළ ලෝකයම පාලනය සත්තු සංහතිය පාලනය මුළ ප්‍රතිවීම් පාලනය තම සඇතට ගැනීමට සමත්වී සිට න. එෙත් මිනිස් සත්වයා උපතලද්ද විගස අනිකුත් සත්ත්වන්ට සාපේක්ෂව තිබෙන නොහැකියාවක් තියෙනවා ඒහඩ නග ප්‍රකාශ කිරීම නොහැීම සහ ඇවිදීමට හිට ගැනීමට නොහැකිීම. එතකොට මේක විද්‍යානපුල පැහැලිකීම් දෙකකින් සඳහන් කරන එකක් ඒවනු ට මිනිස් ලදරුවාගේ මනස්සේ සංවර්ධනය ඊට ප්‍රමාණොත් නොවීම කියලා තාත්තා ආකාරග ග්‍රහයක්තිය නො කශේ රිකාව ආශ්‍රිතව තිබෙන පිහිටීමේ වක්්‍රවල පිහිටිීමම ස්භවි කියලා මේක පැත්තා අනිපැත්තෙන් ඓතිහාසික සම්බන්ධයෙන් අප සමාජයේ කතිකාකට බඳුන්නන්නේ සිදුවත් කුමාරය එපද ඇවිදිමින් ප්‍රකාශ කළ ගාතාවක් නිසා ඉතින් මේවා අද නෝතන සමාජයේ බොහෝවිට පිළිගන්නවා අඩුයි විද්‍යානුකූලව බලනවා කියල ය ගිසි තෘෂ්ටිවාදයක් නිිසා. ඉතින් පෞ්ගිය මාසකීපය තුළ රටතුළ ශාල ආන්දෝලනයකුත් ඇති වුණා එවැනි ඓතිහාසික විශ්වාසයක් සහග්‍රන්තාර වඩ වූතයක් පිල්බඳ ඇතිවූ විවේචනය හා ආස්්‍රිතව බැඳී නීතිමය කරණා මත. ඉතින් මම ඒ කාලේදී හිතුවා මාසත්තුව තිබෙන එක්තරා පොුවත්පත් වාර්තාවක තිබෙන ඒ වාර්තාව සමාජයට ගත සමාජයට යොමු කළ හිතුයි කියලා මෙහිදී මම අගේ විිනිශ්චයකින් තොරව පුවත්පතය තිබූකාරණය තිබූ ලෙසිම්ම පමණක් සමාජගත කරනවා. ඒ පුවත්පත තමයි දිවයින පුවත්පත එද්දස් නම සයනුවේ දොලහියි දහතුන් ඕන ප්‍රහස්පරින්දා පොත්පත ඕනම අයකුට මෙම පොත්පතේ සත්‍යසත්ථාව බැලිම් සඳහා ලකනනාරක්ෂකද පාර්තිලන්ටෙන් විම්සීමකින් අවශ්‍ය උද්‍රත ලබාගත හැකි. මෙම පොත්පතේ මුල්පිටිය තිබූ ප්‍රධාන ශීර්ෂයක් තමයි වයස සති පහයි ඇවිදිනවා කතා කරනවා කුඩාල් ලැදරියගේ රූපයක් සමඟ ඉට අමතර ඒම ලැදරේ සහ දියනය මව සහ ගත්ත චායරෝපයක් සහ තවත් අනුශීර්ෂයකතින මේ මම ඇවිදිවා කියලා මේ වාර්තාව ඉදිරිපත් කර දිවයින විශේෂ නියෝජිත රත්නපාල විතාන මහතා විසිට ටොරන්ටෝ කැනඩාව මම දැන් එම වාර්තාවත් තිබූ ලෙසින්ම ඉදිරිපත් කරන්න ප්‍රදී සතිපහක් වයස සුදුජාතික ගෙහැනු දරුවකු. නිදිකරවා සිට ඇඳෙන් විිමට බැස දෙපයිෙන් මැවිදගෙන ගොස් කුස්යේ කෑම පිළියල කරමින් සිටි දෙමාපියන් හට කතා කළ බව දැක්කන පෝතක් නිසා කැනඩාවේ දෙමාපියන් අතර ගිය සතිේ විශාල ආන්දෝනයක් පැතිරණි. නොම්ර් විසිත කැනඩාව නිකුත්තුවිීක්‍රීවඩ නිවස් පුවත්පතයේ ප්‍රධාන පෝත ලෙස ජායරපය සමඟ මෙම පෝත පලවිය දකුණු අප්‍රිකාවේ. කටවුන් නගේසිි්න මෙම සතිපය දැරියගේ නම මණ්ඩිතෝමස්ය. එකුත් සතියේ ප්‍රථ මටට ඇය මෙසේ දෙපයින් ඇවිදිමින් කතා කරදි ඇගේ වයස් හරියටම එපදී සතිප බවද එවිට ඇගේ උස අඟල් විස්සක් බවද මෙම පුවත්පත්්‍රයට සැපවූ විශේෂ වාර්තාකරු ෆ්‍රොන් ම අය වාර්තා කර තිබුණි. මේ වගේ දෙයක් මම මගේ ජීවිත කාලය තුළ නොදටිමිය යැයි. පිළිබඳ පොත්පත්ව වාර්ථතා කරුන් ඇසු ප්‍රශ්නෝවට පිළිතුරදමින් බිල්ලිඳූ දැරියගේ පවුලේ වෛද්‍යවරයා වන දොස්තර පිලිපටේල මහතා පැවසිය. සතිපහක් පමණ හොන මෙම දියනිය ඇවිදිවා පමණක් නොව ඇය කතා කරන බවත් තමාට ඇගේ දෙමාපයන් පළමුුවට දැනුම්දුන් මොහොතේ ඔවුන්ට ඔල්ම ඔල්මාදය හැදීගෙනෙනන්නේ ඇයි කල්පනා කළ බවත් පවසන ේල මතා සිංගිත්තිය සිය කාර්යාට එක්ක ගැෙනවිත් ඇතම අස්පනාාපිටම ඇවිදමින් කතාකලා අරු දුටට විශ්පයෙන් ඇස් අදහගත නොහැක්කේ යයිද සිද්ධිය විස්තර කරමින් කීවේය. ඔවු! ඇත්තටම මේ සුමානපාක් වලස කිරදරුවවා පස්ස අවරෘද්දක් වයස්කත වූ ගැන්දරක්මෙන් ඇවිදිමින් හොරතලයෙන් කතා කළ හෙතම නැවත නැවතත් තිය විශ්මය පලකරමින් කීවේය. නිදාගෙන සිටි බිලින්දිය පැද්දි පැද්දි බිමගසා ඇවිදගනැවිත්. උසිියයට ඇබිකම් කළ මුල් දවසේ මම පුදමෙන් කෑගසා කෑගසා සමියයාට කතා කළමින් මම මගේ සැමියයා බිල්ට කතා කළ පසු මේ පුදදුමය පෙන්වවා යැයිඉපවත්පත් වාර්තාකරුවන්ට විස්තර ඉදිරිපත් කළ දැරියගේ මව වන ඩි තෝමස් මහත්මිය කීවාය තාත්තේ මේ මම ඇවිදිනු. තාත්තත් මාත්‍යෙක් ඇවිදින්නකෝ ඇය මගේ සැමියන් දෙස බලා කතා කලාමේ ඒ හොරතල් වචටික ඇහිල මගේ සමියට කතා කරගන්න බැරුව ගොළු වෙලා වගේ ටික වෙලා කතානති හිටියා තෝමොස් මහත්නියය තවදුටත් අසිරිමත් සිද්ධිය විස්තර කරමින් පැවසිය. මෙම පුවත සිද්ධියෙන් පසුව කුඩා ැගේ පුරා දුව පැන ඇවිදිමින් සිටින බව ප්‍රෘතිය සඳහන් වය. අසිරමත් සු සිංගිත්තිය ලෙස නම්දරා සිටින මණ්ඩි තෝමස් දැරියගේ. මානසික ක්‍රියාකාරරිත්තවය පරීක්ෂා කිරීම ප්‍රයෝජනොත් වන නමුත් මේ පරීක්ෂණයට ඇ තාමත් කුඩා වැඩියයි මෙම සිද්ධිය පිළිොඳ දහස් දැකු මනෝ ශිසක්ය වෛද්‍යවරු පෙන්වා දෙතිය. වෛදදී ඉතිහාසේ මීට සම්කල හැකි වෙනත් සිද්ධිය හම්විනමත උපටා ගැනීම අවසන්න. මෙවැනිම වීඩියෝ පටයක් මාසත්තුව පැවතුනත් අවාසනාවට මගේ දුරකතනය ක්‍රියාගරෙහිතම නිසාය නැවත ලබාගැෙනීම නොහැකිිය. මෙවැනි සිද්ධ තුළින් අපි තුළ මේ මොහොතේ පවතින යම්ම ආකල්ප පිළිබද ප්‍රශ්නාාර්ථයක් මතුවනො. විද්‍යාව විසින් සනාත කරන තරතුරට එහැයින්ගේ කරුණු මෙසේ සිද වෙනට අපට මීට වසර දහස්කාානකට පෙර එනම් වසර දෙදස් පන්සිීකට පෙර සිදුවහත්කු මාරයගේ උපත උපත සමඟ ඇවිදීම ඇවිදීම සමග කතාගකිරීම් පිළිබඳ. ඒ සැකය පිළිබඳර නැවතත් සැකකිරීමට සිදුවන් ඇත. ඉතින් කිසියම් දින මා මීට පෙර ඉංගලන්තේ එවැනි දැරියක් එපදී ඇඳෙන් නැගිට ඇවිද කිය අයුරු දුටු වීඩියෝ පටය මොම ඉතාම වෙහෙස කරව ස්ොයමින් සිටිනාතර් ඉදිරි දිනකය ලද විගස මෙසේ අපගේ YouTubeු YouTubeුී නාලික අහරාව එෙද හරීමම ඔස්පුකයමි කෙසේ නමුත් මෙහි අපේක්ෂාව එක් පැත්තකින් පමණක් තොරතුරු ඇදී යදී ඊට සමාන ට ප්‍රතිවිරුද්ධ තවත් තොරතුරු තිබියද ඒ සමාජගත නොකිරීම වරදක්කයිම සිතනවෙන ඉන් ඉතින් අගේ විිනිශ්චයකින් තොරමා ලද එම පුවත තිබූ ලෙසින්ම එලෙසිම්ම ඔබ ඇත ඉදිරිපත් කර සමුගනිින් ස්තුතියි